මම දීපාන සිල්වා කලාකාරණය ජනනියමු කලාකරුව වෙනුවෙන් අද පෙනී සිටිනෝ. ඇතවසයෙන් පළමෙන්ම කියන්න ෝන ත්‍රස්තවාදී පනතක් ගෙනල්ල ත්‍රස්තවාදී ක්‍රියාවක් නොකළ තරුණයෝ අද හිගෙද හිරගෙදරට ගාල් කල්ල තියනවා. විශේෂයෙන්ම වසන්ත මුදලි යහාමුදුරුව නම ඇතුළු අරගල කරු කීපදිනක්. දම් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. කරපු නැති වරදට ත්‍රස්තවාදී ක්‍රියාවල් නොකරපු මේ ත්‍රස්තවාදී පනත්ගැල්ල අපේ තරුණයෝ හිර කරන්න එපා කරුණා කරලා ඔවුහ. හැකි ඉක්මනින් එලියට දාන්න නැත්නම් ඉතිරිය ගැන භයානකෝ බලා සිටින්න කියර තමයි. මංහිතන්නේ මං කියන්න යන්නේ. ඇත්ත වසේම මේ වෙලාවේ. අපේ රටටේ ජනතාව. රට. විශාල අවරබුධකාරී තත්වකට පත්වෙලා තියෙන කියෙන තේරුම් ගන්න ඕන. ඒයන්නේ අධ්‍යාපනය සෞඛ්‍යය ආහාරපාන එතකොට ගමනය වැනි අවශ්‍යතා සියල්ලක් අද අපේ කඩා වෙටල තියනවා. මේ අමන පාලොක්කවයමකද කරන්න මේ බලාපොරොත්තු සිින්දීගිය බලාපොරොත්තු නැතිවීමින් පවතින මේ ජනතාව මත වරද තව තවත් වරධකාරිී තත්වයන් වලට ජනතාව පත් කරන. ඒ විතරක්න මේ ආර්ථික අමාරුකමුත් ආර්ථික අවුරුබුදත් ආර්ථික දේවලුත් ඔක්කොම පටවන්නේ මේ ජනතාව මතරමයි. මකදමික් කරන්නේ. අපි බලාපොරොත්තු වුණ මේ ආයවයකින් මේ ජනතාව කැන සිතයි කියලා. නෑ එහෙම දෙයක් වෙලා නෑ. ඇක්තවසයෙන්ම මට තේරෙන විදිහට අපි මේ අසාමාන්‍ය ජනතාව හැටියට බොහම අසීරුවෙන් අපි උපයාගන්න දේවල්. අය කරගන්නවා. ය කරගෙන ොනවාද කරන්නේ. මේ පාලකයන්ගේ බලය තහවුරු කරගන්න ඔවුන්ගේ සුකවිහරණය වඩ වඩාත් තහවුරු කර ගැනීම අවශ්‍යදාවඇල්ලුනියින් වැය කරනවා. වැඩි කොටසක්. ඒක දමයි මේ අයවැයි තුල තියෙන් දකින හැම දෙයක් තුළ ම දකින්නේ. මෙන මේ දේකයන්න ඕන. වස්සර ගණනාවක් අගමැතිකං කරලා ඇමතිකන් කරලා. රටේ අවශ්‍යතාවන්න රටේ ජනතාවගේ අවශ්‍යතාවෙන් ඉටු කරගන්න බැරුව. රට අර්බුධකාරරි තත්වයට පත්කරපු තවත් එක්කෙනෙක් තමයි මේ දැන් අපේ රටේ අටවාගෙන ජනාධිපතිකන් කරන රනි. ඉතින් ඕගේ අයවැය ගැන කුමන කතාදන. මට මේවෙලා ඇත්තට මතක්කෙනවා අපේ විවෘතු ඉදිනට කණ්ඩාමේ නිර්මාත්තු ගමනි හත්තටව ගම මීට වසර ගන්නා අපටේ ගැන හැත්තා හත්. ස්සේ හැත්තඇව දශක අන්තිම වසර වගේ මේ රටේ පවතින ආර්ථිකය පයුක්කර ගන්න මේ යම්කිසි නාට්‍යයක් හැදුව ඒ නට්‍යේ. පොඩි ගීත කාණ්ඩයක් සම්පන වෙන ගීත ඇත්වන ගොඩාධ්‍ය වලතියන. පොඩි ගීත කාන්ඩයක් ම මේ අවස්ථාවේ රනිල් මේ කරන වැඩත් එක්ක මතක් වුණා. මිලයට ගන්නේ මිලයට දෙන්නේ. ඒක නිසයි මේ හැමදේ පවතින්නේ. ඒක නිසායි අපයොක්කොම කැරගෙන්න්නේ. ඒක නිසයි අපකුම කැරකෙන්නේ. එක මබිප්‍රාල්. රටේ තියෙන හොඳ සම්පත් සයල්ල විකුණලා ඒ සල්්‍යාර ගැෙන අපපු මිලිටදේ. න ඒත්තම මට කියන්න තියන්නේ තව දෙයක් රනිල්ද කටපු දෙයක් තමයි මේ අය වැය කතාවෙදී. ඔහුට කියන්න ඕන දෙයක් වෙන කෙනෙක් කිව්වා කියලා ප්‍රකාශ කරා. ඒ මොකක්ද. හු කිව්වා මේ මට පැහැදිලුම කතාව කියන්න බෑ මට දැන්න ද ඔහ කිව. රටේ පාලිකය හොරකන් කරනේවා සුකරහොරහරග කරනේවා පාලකයන්ට ඒ එක නත කරන්න බෑ. ඒකන්නේ ඕන තරම් හොරකං කරපල්ලා. ඒවගේමඒ හොරකම් කරපු අයව හිරේ විරංවෙදාන්නත් බෑ. එහම කරන්න බැහැල්ලු ඒාල පවතින පාලකෑන්ට. ඉතින් ඒ කියන්නේ ලට නිදහසතිය නව හොරකම් කර පල්ලා. ඔවුන් හොරකං කරපු දේවල් නැමත ලබාගන්නත් ැ බැහැල්ලු. ඒන? බ ඇති තරම් හොරකම් කර පල්ලා බල ඇති තරම් හොයා ගනිල් ඔඹලගේ යාලුමිත්‍රොත් එක්කේව බෙදා ගනිල්ලා අපි මේ ඔක්කොම විවෘත කරලා තියෙන්නේ උඹලට ඒ වුවෙන් කියරන්නේ. තව මොන කතාදීති න. පහුගේ කාලය අර්ගලය කරය මොකදද. හොර හොර ගෝට හොර මහින්ද. හොර රනිල් අපිට එපා කියලා. එකෙන්නේ අද රටේ නියගයක් සුනාමිය? වෙන බෞතික අපහසුතාවකට රට පත්වෙලා අන්නෑ. පීඩාකාරි තත්ත්කට. එහනම් අපේ රටේ සල්ලිවල්ට මොනුව දුණේ. අපි හරියට ඒදේවල් දුන්න නම් අප ලයිට් ිල්ගෙව් අප අතර ිල්ගෙවවා අපි බදුගේවා ඒවා ගරන්න නම් ඒ හරියට පරිපාලනයක් සිදුකරේ නැතිනිසා නද මේ දේවල් සිද්ධෝන. ඒවා දරා කන්න බැහිඳද නද ජනතාව අර්ගල කරන එල්ියට බැස්සේ. ජීවත්වීම අර්ගලය තාමත් නැතිවෙලා නැහැ. අර්ගලි තුළ ඉන්නවා. ඉතින් තවදුරටත් අපිට මේ අයවයක් ගෙනල්ලා මොන අද මේ කියන්නේ. මට කියන්න තියනෙ මෙන්න මේකයි. මේ කියන්නේ. කෑමවේල අඩු කරගන්නලු. ලෙඩ නොවී ඉන්නලු, තම අවශ්‍යතාවන් සීමා කරන්නලු. අඳුරේ ඉන්නලු රට යන්නලු, බ්‍රොලර් ගන්නලු, අරක ගන්නලු මේක ගන්නලු බදු ගෙවන්නලු අන්තිමට අපිට. මෙ ම මයි කියන්න තියන්නේ ච්චර ේගයක් කියවා මොක චර පීඩාවක් එච්චර පීඩනෙට පත්වවෙල අපිාද ඉන්න කලාකරු හැටියටත් සාමාන ජනතාව හැටියටත්. දැන් බදු ගහලා ගහලා අප සරීරේ විර ඉතුරවෙලාතියෙන්න අපි ඇඳුමටත් බදු හල ඉවරයි. තවටික කාලයක් යනකොට මටනම් දැනෙන්නේ රටේ අභිවෘදදියට කියලා අපේ තව බද්දක් අයි කරන. මොකදදේ දැන් ඉතුර වෙලා තියන එකම බද්දයි. අපි මේ කනබොන දේවල්. පිට කරනවානි න. අඩුගාන තව ඉදිරියට කියයිත් දන්නේ. රටේ අිවෘද්්‍ය සඳහා බලා ඔබලාගේ භහිස්්‍රාාව්‍ය දේවල් වෙන ෙන්ද බද්ධක් අයකරේ කියර. ලංඟදිම එවැනි දේකුත් අපි බලාපොරොත්තු වෙනවා. ස්ූතියි.